හයිබන් කියලා පිළිගන්නවා අම්මයි බබයි මොබයිල් ඇප් එක හරහා හරි නැත්නම් SLMTV YouTube channel එක හරහා සම්බන්ධ නොයිකොල්ලොම අපි මේ වීඩියෝ කතා කරන්න යන්නේ ගර්භණී සමයේ 35 වන සතිය පිළිබඳව. අපි දෙක දිගටම එකතුලා ඉන්න මේ SLMTV දැන් ඔයගොල්ලෝ අවිලි ඉන්නේ ගර්භණී සමයේ 35 වන සතියට මේ මොහොතේදී ඔයගොල්ලෝගේ දරුවාගේ ප්‍රමාණය ගත්තොත් දිග ගත්තොත් සෙන්ටිමීටර 46ක් වගේ ප්‍රමාණයක් දිග වෙනවා. ඒ වගේම බර ගත්තොත් කිලෝග්‍රෑම් 2.4ක් වගේ ප්‍රමාණයක් බර වෙනවා. ඒ වගේම මේ මොහොතේදී ඔයගොල්ලෝගේ දරුවාගේ හිස පහළට සිටින ආකාරයට මේ වෙදි දරුවා කැරගිලා තමයි ඉන්නේ. මේ පොසිෂන් එකට අපි කියනවා කෙෆලික් පොසිෂන් එක කියලා. ඒ වගේම ඇතැම් දරුවන් මේ මොහොත වෙන විටත් තාමත් හැරිලා නැහැ. ඒ කියන්නේ තාමත් ඒගොල්ලන්ගේ පල්ලෙහාට පිටින්නේ ඒගොල්ලන්ගේ පසුපස ප්‍රදේශය. අපි මේ දරුවන් හඳුන්වනවා බ්‍රීත් පොසිෂන් එකක් කියලා. මේ ආකාරයට දරුවාගේ හිස ප්‍රදේශය පල්ලෙහාට පිටීම නිසා දරුවාට ඉතා පහසුවෙන් මේ පෙල්විස් කේරියා කියන නැත්නම් මේ බර්ත් කැනල් එක ප්‍රදේශයට ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. මේ හේතුව නිසාම ගර්භණී මවගේ උදර කුහරයේ පරිමාව යම් තාක් දුරකට අඩු වෙනවා. මේ හේතුවත් එක්කම මවට හුස්ම ගැනීම යම් කිසි පහසුවක් දෙනවා. ඒකට හේතුව තමයි ඔයගොල්ලෝ දන්නවා අපිට ශ්වසනයේදී වැඩි වශයෙන් දායක වන පේශය තමයි මේ මහා ප්‍රාචීරය. මේ මහා ප්‍රාචීරය ඉහළ පහළ ගමන් කරන්න ඉඩ අවකාශය ලැබෙනවා මේ විදිහට උදර කුහරයේ පරිමාව අඩු වීමත් සමගම. මේ විදිහට ඔයගොල්ලෝගේ පුංචි දරු පැටියා පෙල්විස් ඒරියාකට ගමන් කිරීමත් සමගම වැඩිපුර ප්‍රෙෂර් එකක් එල්ල වෙන්නේ මවගේ මුත්‍රාශය මත. මේ විදිහට මුත්‍රාශය මත වැඩි ප්‍රෙෂර් එකක් එල්වීම නිසා මවට නිතර නිතර මුත්‍රා බැහැර කිරීමට සිදු වෙනවා. මේ හේතුව නිසා මව සිනාසෙන විට, කසින විට, ඒ වගේම කිවිසුම් යන විට මවට නොදැනීම මුත්‍රා පිට වෙන්න පුළුවන්. ඒ වගේම මේ ගර්භණී සමයේ 35 වන සතියෙදී දරුවාගේ පෙනහළු සම්පූර්ණයෙන් වර්ධනයලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ දරුවාට මේ අවස්ථාවේදී බාහිර පරිසරයට පැමිණුනම කිසිම සපෝට් එකක් නැතුව ශ්වසනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ මොහොතේදී දරුවාගේ ඇස් සම්පූර්ණයෙන් වර්ධනයලා තියෙන්නේ. ඒ වගේම මේ ගර්භාෂයේ ලැබෙන ආලෝක ප්‍රමාණය මත මේ දරුවාගේ කණිනිකා සිදුරේ ප්‍රමාණය විශාලත්වයේ විශාල සහ පුංචි කිරීමේ හැකියාව මේ වෙනකොට දරුවාට ලැබිලා තියෙනවා. අපි කලින් මේ පිළිබඳව කතා කරා. මේ කණිනිකා කියලා කියන්නේ හරියට කැමරාවක ඇපර්චර් එක වගේ. මේ මගින් තමයි ඇසට අතුරුන ආලෝක ප්‍රමාණය පාලනය කරන්නේ. මේ අනුව දරුවාට මේ ගර්භණී සමයේ 35 වන සතියෙදී එයාගේ ඇසට ඇතුළු විය යුතු ආලෝක ප්‍රමාණය පාලනය කරගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම මේ මොහොතෙදී දරුවා ගර්භාෂයේ ඇතුළේ ඉඳින්දිම දරුවා මේ උරා බීමේ ක්‍රියාකාරකම් ප්‍රගුණ කරනවා. මේ සඳහා ඇතැම් විට එයාගේ අත්ලේ මහපටැංගිල්ල, ඒ වගේම කකුලේ මහපටැංගිල්ල පාවිච්චි කරලා මේ දරුවා උරා බීමේ ක්‍රියාකාරකම් ප්‍රගුණ කරනවා. මේකට හේතුව තමයි එයා බාහිර පරිසරයට පැමිණුණාට පස්සේ එයා මවට සම්බන්ධ වෙලා මේ පියයුර වලින් වඩාත් කාර්යක්ෂම මව කිරු උරා බීමට තමයි මේ හැඩ ගැසීම සිදුවන්නේ. ඒ වගේම මේ මොහොතේදී දරුවාගේ වකුගඩු සම්පූර්ණයෙන් වර්ධනයලා තමයි තියෙන්නේ. ඒ වගේම දරුවාගේ අක්මාවත් සම්පූර්ණයෙන් වර්ධනයලා තියෙන්නේ. මේ ගර්භණී සමයේ 35 වන සතියෙදී මේ දරුවාගේ බහිස්රාවී ඵල මේ අක්මා මගින් බිඳ හෙලීම ආරම්භ කරනවා. මේ ගර්භණී සමයේ 35 වන සතියෙදිත් තවදුරටත් දරුවාගේ මොළය වර්ධනය සිදු වෙනවා. මේ දරුවා උපදින මොහොතේදී, ඒ කියන්නේ මේ ගර්භණී සමයේ සති 40 සම්පූර්ණ කරද්දී දැන් තියෙන මොළය ප්‍රමාණය වගේ තුන් ගුණයකින් වර්ධනය වන මොළයක් තමයි මේ ගර්භණී සමයේ සති 40 වෙද්දී මේ දරුවාට තියෙන්නේ. ඒ වගේම ඔයගොල්ලෝ දරුවා ඉපදිලා අවුරුදු 12ක් වගේ ප්‍රමාණයක් යද්දී මේ ගර්භණී සමයේ 35 වන සතියේ තිබුණ මොළය වගේ 10 ගුණයකින් වර්ධනය වන මොළයක් තමයි මේ ඔයගොල්ලෝගේ දරුවාගේ වයස අවුරුදු 12 වෙද්දී තියෙන්නේ. ඒ කියන්නේ 10 ගුණයකින් ප්‍රගුණ වුණු, 10 ගුණයකින් පවර්ෆුල් වුණු මොළයක් තමයි මේ අවුරුදු 12ක දරුවෙට තියෙන්නේ. අපි මේ වෙනකන් ගර්භණී සමයේ 35 වන සතියට අදාළ දරුවාගේ ශරීර සිරුරස්කම් පිළිබඳව කතා කරා. අපි මීළඟ කතා කරන්නේ මේ ගර්භණී සමයේ 35 වන සතියේදී මවගේ ශරීර සිරුරස්කම් පිළිබඳව කතා කරා. අංක 1. මේ ගර්භණී මවගේ උකුල් ප්‍රදේශයේ තියෙන අස්ථි දෙක එකට සම්බන්ධ කරන බන්ධනියක් තියෙනවා. ඒක අපි හඳුන්වනවා pubic symphysis කියලා. මේ pubic symphysis කියලා හඳුන්වන බන්ධනිය ඉඳලා ඔයගොල්ලෝගේ ගර්භයේ ඉහළට තියෙන දුර ප්‍රමාණය සෙන්ටිමීටර් වලින් මැන්නට පස්සේ
මේ ප්‍රමාණය ඔයගොල්ලෝන්ගේ සති ප්‍රමාණයට සමානෙන්න ඕනේ. ඒ කියන්නේ ආසන්න වශයෙන් මේ ගර්භණී සමයේ 35 වන සතියේදී ඔයගොල්ලෝන්ගේ ගර්භයේ දිග වැන්නොත් සෙන්ටිමීටර 35ක් වගේ ප්‍රමාණයක් ඉන්න ඕනේ. ඔයගොල්ලෝ ගොඩක් වෙලාට ඔයගොල්ලෝන්ගේ ડોක්ටර් හම්බෙන්න ගියාට පස්සේ එයා මේ මෙෂර්මන්ට් එක ගන්නවා. මේකත් එක තමයි ඔයගොල්ලෝන්ගේ දරුවාගේ වර්ධනය ඇසස් කරන්නේ. මේක සෙන්ටිමීටර 3ක් අඩු හෝ වැඩි වශයෙන් තිබීම ඒක සාමාන්‍ය පරාසයතුල කියලා අපිට ගන්න පුළුවන්. අංක 2 මේ මොහොතේදී ඔයගොල්ලෝන්ගේ දරුවා තවදුරටත් පෙල්විික් ඒරියකට ගමන් කිරීම සිදු කරනවා. ඒ කියන්නේ මේ බර්ත් කැනල් එක තියෙන ප්‍රදේශයට ගමන් කිරීම සිදු වෙනවා මේ ගර්භණී සමයේ 35 වන සතියට අසන්න කාලෙදී. මේ මොහොතේදී අපි කලුණොත් සඳහන් කරා දරුවා මගින් වැඩිපුර ප්‍රශයකක් එල්ල කරන්නේ මවගේ මුත්‍රාශය මත. ඒකට හේතුව තමයි මේ වර්ධනය වුණු ගර්භාෂය මගින් මුත්‍රාශය මත තෙරපුවක් එල්ල කරනවා. මේ හේතුව නිසා තවදුරටත් මුත්‍රාශයේ පරිමාව අඩු වීම සිද්ධ වෙනවා. මේ හේතුවත් එක්කම මවට නිතර නිතර මුත්‍රා කිරීමට සිදු වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ගර්භාෂයේ මගින් මුත්‍රාශය තද කරගෙන ඉන්න නිසා මවට කිවිසුමක් යද්දී ඒ වගේම සිනාසෙද්දී කහින විටදී පවා නොදැනීම මුත්‍රා පිට වෙන්න පුළුවන්. මේක ගර්භණී සමයේ 3 වන ත්‍රෛමාසිකයේ ඉන්න මවරුන්ගේ ඉතාමත් සුලභව දකින්න පුළුවන් තත්ත්වයක් වෙනවා. අංක 3 මේ අවස්ථාව වෙනටත් මවගේ බ්‍රැක්ස්ටන් හික්ස් කන්ට්‍රැක්ෂන් ඇති වෙන පටන් ගන්න තියෙනවා. ඒ කියන්නේ මේ ගර්භාෂයේ මගින් ඉතා කුඩා කුඩා කාල පරාස වලට ඇති වෙන අක්‍රමවත් චලන තමයි මේ බ්‍රැක්ස්ටන් හික්ස් කන්ට්‍රැක්ෂන් කියලා කියන්නේ. අපි කලුණුත් මේ ගැන කතා කරලා තිනවා. මේ බ්‍රැක්ස්ටන් හික්ස් කන්ට්‍රැක්ෂන් කියලා කියන්නේ මේ කුඩා කාල සීමාවකට ඇති වෙන ඉතාමත් අක්‍රමවත් චලන. මේවා එතම ගර්භණී සංකෝචන නෙමෙයි. මේ විදිහට මේ බ්‍රැක්ස්ටන් හික්ස් කන්ට්‍රැක්ෂන් මගින් ගර්භාෂයේ අක්‍රමවත් විදිහට සංකෝචන කිරීමකින් බලාපොරොත්තු වෙන්නේ ලේබ පේන් එකේදී නැත්නම් ඇත්තම ප්‍රසව වේදනාවේදී ඇති වෙන සංකෝචනයේද පාසු කරන්නේ. මේ බ්‍රැක්ස්ටන් හික්ස් කන්ට්‍රැක්ෂන් ඇතිවීමේ අරමුණ තමයි ඔයගොල්ලොන්ට ඇත්තටම ගර්භණී සංකෝචනයකට යාමට පෙර ඇති වෙන පෙර සූදානමක් තමයි මේ බ්‍රැක්ස්ටන් හික්ස් කන්ට්‍රැක්ෂන් කියලා කියන්නේ. මේකෙදි වෙන්නේ ඔයගොල්ලොන්ගේ ගර්භාෂයේ තියෙන මසල්ස් නිසියාකාර වැඩ කරනවද මේවා පිළිබඳව අවබෝධයක් ලබා ගන්න තමයි මේ බ්‍රැක්ස්ටන් හික්ස් කන්ට්‍රැක්ෂන් ඇති වෙන්නේ. අපි මේ වෙනකන් ගර්භණී සමයේ 35 වන සතියේ දළව දරුවාගේ ශරීර සිනුස්කම් පිළිබඳව කතා කරා. ඒ වගේම මවගේ ශරීර සිනුස්කම් පිළිබඳව කතා කරා. අපි ඊළඟට කතා කරන්න යන්නේ මේ ගර්භණී සමයේ 35 වන සතියේදී මව විසින් දැනගත යුතු කරුණු. එහෙම නැත්නම් මේ ප්‍රෙග්නන්සි ටිප්ස් පිළිබඳව කතා කරන්න. අංක 1 මේ මොහොත වෙද්දී, ඒ කියන්නේ මේ ගර්භණී සමයේ 35 වන සතියට ආසන්න කාලෙ වෙද්දී ඔයගොල්ලෝගේ දරුවාගේ ප්ලැසෙන්ට එක එහෙම නැත්නම් මේ කලල බන්ධය ගර්භාෂයේ කොහෙටද සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා ඔයගොල්ලෝගේ වෛද්‍යවරයාගෙන් අසා දැනගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද මේක විවිධ පොසිෂන්ස් වල සම්බන්ධ වෙන්න පුළුවන්. මේක ගර්භාෂයේ ඇන්ටීරිය, ඒ වගේම පොස්ටීරිය, ෆන්ඩල් මේ වගේ ඕනම තැනක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඉතාමත් කලාතුරකින් මේක ලෝවර් ලයින් ප්ලැසෙන්ට එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ දරුවා පැමිණෙන මාර්ගයට ආසන්නව පහළ ප්‍රදේශයෙන් මේ ප්ලැසෙන්ටාව සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. මේක වෛද්‍යවරු හඳුන්වනවා ලෝවර් ලයින් ප්ලැසෙන්ට එකක් කියලා. මේ ලෝවර් ලයින් ප්ලැසෙන්ට එක වෙන්න පුළුවන් කවරින් ඔස් හෝ විතවුට් කවරින් ඔස් කියලා. එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ දරුවාගේ ප්‍රවේශ මාර්ගය අවහිර කරන ආකාරයට මේ කලල බන්ධය සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවහිරයක් නොවන ආකාරයට සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. මේක ඔයගොල්ලෝගේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරන්න ඔයගොල්ලෝගේ කලල බන්ධය කොහොමද ස්ථානගත වෙලා තියෙන්නේ කියන ගැන. මොකද ඔයගොල්ලන්ට තියෙන ලෝවර් ලයින් ප්ලැසෙන්ට ගන්න. එහෙම නැත්නම් මේ පහලින් ස්ථානගත වූ ප්ලැසෙන්ටාවක් නම්, ඒ වගේම දරුවාගේ ප්‍රවේශ මාර්ගය අවහිර කරන වූ ප්ලැසෙන්ටාවක් නම් තියෙන්නේ ඔයගොල්ලන්ට සාමාන්‍ය දරු ප්‍රසූතිකින් මේ දරුවා බිහි කිරීමට නොහැකි වෙනවා. මොකද ඔයගොල්ලන්ගේ දරුවාගේ ප්‍රසූත මාර්ගය මේ ප්ලැසෙන්ටාව මගින් අවහිර කළ තමයි තියෙන්නේ. මේ පිළිබඳව ඔයගොල්ලන්ගේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරන්න ඔයගොල්ලන්ගේ ප්ලැසෙන්ටාවේ ස්ථානගත වෙලා තියෙන කොහෙද කියලා ඔයගොල්ලන්ට අවබෝධයක් තියෙන එක මං හිතනවා ඉතමත් වැදගත් වෙනවා කියලා. මේ මොහොතේදී ගර්භණී මවවරු ඔයගොල්ලන්ගේ රෝහලට අරගෙන යන්න ඕනේ බඩු මල්ල සකස් කරලා ඉවර වෙන්න ඕනේ. ඒ වගේම ඔයගොල්ලෝ රෝහලට ගමන් කරන්නේ මොන ආකාරයටද? විශේෂයෙන්ම ඔයගොල්ලෝ හදිසි අවස්ථාවක රෝහලට ගමන් කරන්නේ කොහොමද? මොකද ඒ සඳහා පාවිච්චි කරන ප්‍රවාහන මාධ්‍ය මේ පිළිබඳවත් ඔයගොල්ලන්ට අවබෝධයක් තියෙන්න ඕනේ. මේ විදිහට අපේ ෆීල්ඩ් එකේ ඉන්න මිඩ්වයිෆ් මිස්ලා ඔයගොල්ලෝ ගාවටම ඇවිල්ලා ඔයගොල්ලන්ට මේ වගේ ගර්භණී සැලැස්මක් ඔයගොල්ලන්ට සකස් කරලා දෙනවා. මොකද ඔයගොල්ලෝ ඉතමත් ඉක්මනින් රෝහල් ගත වෙන්න ඕනේ. මේ සඳහා සුදුසු ප්‍රවාහන මාධ්‍ය ඔයගොල්ලෝ කල් තියා සකස් කරලා තියාගන්න ඕනේ. විශේෂයෙන්ම ඒ සඳහා අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය වෙන් කරලා තියාගන්න ඕනේ. ඒ වගේම අපේ ෆීල්ඩ් එකේ ඉන්න මිඩ්වයිෆ් මිස්ලාට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ ගර්භණී සැලැස්ම ගොඩක් මවවරු 90%ක් වගේ මවවරු මේ ගර්භණී සැලැස්ම නිසියාකාරව ඉෂ්ට කරනවා. ඒ කියන්නේ අපි දැකලා තියෙනවා ගොඩක් මවවරු ගාව
මේ ගෙදර ඉඳන් මෙච්චර දුරක් තමයි හොස්පිටල් එකට තියෙන්නේ මම මේක යන්න පාවිච්චි කරන්නේ මේ ත්‍රිවිල් එක මේ ත්‍රිවිල් එකේ නම්බරේ මේක තමයි මේ සඳහා අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය මෙච්චරයි මේ සියල්ලම වෙනම වෙන් කරලා තියාගෙන ඉන්නවා ඒ නිසා මම සියලුම ගර්භණී මවරුන්ට ආරාධනා කරනවා මේ විදිහට ඉමර්ජන්සි ඩිලිවරි ප්ලෑන් එකක් ඔයගොල්ලෝ හැම වෙලේම තියාගන්න කියලා මොකද මේ වගේ හදිසි අවස්ථාවක ඔයගොල්ලෝගේ ස්වාමි පුරුෂයා ගෙදර නැති වෙන්න පුළුවන් ඒ වගේම අහල පහල කවුරුවත් නැති වෙන්න පුළුවන් ඒ වගේ අවස්ථාවකදී ඔයගොල්ලන්ට ඉක්මනින් සම්බන්ධ කරගන්න පුළුවන් ත්‍රිවිල් එකක් හරි එහෙම නැත්නම් වෙනත් ප්‍රවාහන මාධ්‍යයක් තුලින් ඔයගොල්ලෝ ඉක්මනටම රෝහල කරා ගමන් කිරීම වැදගත් වෙනවා ඒ නිසා සියලුම ගර්භණී මවරුන්ට ආරාධනා කරනවා මේ ඉමර්ජන්සි ඩිලිවරි ප්ලෑන් එකක් තියෙන කට්ටිය තවත් එක ස්ට්‍රොන්ග් කරගන්න ඒ වගේම ඉමර්ජන්සි ඩිලිවරි ප්ලෑන් එකක් නැත්නම් ඒක ඉක්මනටම සකස් කරගන්න කියලා මම ගර්භණී මවරුන්ට ඉතමත් ආදරේ මතක් කරනවා අංක 3 මේ කාලේ වෙද්දී ගොඩක් මේ ගර්භණී සමේ ඇතිවන දියවැඩිය තත්ත්වය මේක අපි හඳුන්වනවා GDM කියලා. එහෙම නැත්නම් gestational diabetes mellitus. ඒ වගේම මේ ගර්භණී සමේ ඇතිවන අදිරුදුර පීඩන තත්ත්වය මේක අපි හඳුන්වනවා PIH කියලා. එහෙම නැත්නම් pregnancy induced hypertension කියලා. මේ විදිහට ඔයගොල්ලොන්ගේ වෛද්‍යවරයා විසින් ඔයගොල්ලොන්ව GDM මවක් එහෙම නැත්නම් PIH මවක් විදිහට ඔයගොල්ලෝ නම් කරානම් ඔයගොල්ලෝ සතියට දෙතුන් පාරක් ඔයගොල්ලොන්ගේ රුධිර පීඩනය ඒ වගේම ඔයගොල්ලොන්ගේ රුධිරයේ සීනි මට්ටම මෙන්න බැලීම ඉතාමත් වැදගත් වෙනවා මේ ගර්භණී සමයේ ඇතිවන දියවැඩියා රෝගී තත්ත්වය එහෙම නැත්නම් මේ ගර්භණී සමයේ ඇතිවන අදිරුදිර පීඩන තත්ත්වය ඉතාමත් ලොකු මාතෘකාවක් මේ පිළිබඳව වෙනම වීඩියෝකින් වඩාත් විස්තරාත්මකව කතා කරමු අපි මේ වෙනකන් මේ ගර්භණී සමයේ 35 වන සතියට දාලව දරුවාගේ ශරීර සිනුස්කම් ඒ වගේම මවගේ ශරීර සිනුස්කම් ඒ විතරක් නෙමෙයි මේ ගර්භණී සමයේ 35 වන සතියේදී මව විසින් දැනගත යුතු කරුණු පිළිබඳව සාකච්ඡා කරමු මම හිතනවා අපි මේ ගර්භණී මවරු මේ වීඩියෝකින් ඔයගොල්ලෝ නොදන්න ගොඩක් කරුණු ඉගෙන ගන්න ඇති කියලා. ඒ වගේම විශේෂ මතක් කිරීමක් තියෙනවා අපේ වීඩියෝස් බලන ගොඩක් මවරු. ඒ කියන්නේ 80%කට වඩා වැඩි මවරු අපි තාම subscribe කරලා නැහැ. ඒ නිසා ඉතමත් ආදරේ මතක් කරනවා අපි මේ කළු පාට subscribe button එක click කරගන්න කියලා. ඒ වගේම ඊට අපේ තුන් තියෙන bell icon එක click කරගත්තාම අපි වීඩියෝ එකක් දාපු ගම ඔයාගේ phone එකේම notification එක ගෙන ගන්න පුළුවන්. අපි අලුත් වීඩියෝ එකක් හම්බෙමු. මේ සෙල්මෙ ටියුබ්